මොනවාරි වත් පිළිවෙතක් කරනකොට අභ්‍යන්තරය අපේ දැනුමට අත්දැකීමට සාපේක්ෂව අදහසක් සිත්වල පවතිනවා මෙන්න මේ වත් පිළිවෙත මෙන්න මේ විදිහට කරන්න ඕනේ මේම තමයි මේක විය යුත්තේ ඇයි ඒ කාරණාව අපේ ජීවිතය අපි දැකලා තියෙන මේ විදිහට ඒ කාරණාව ඉෂ්ට සිද්ධ කරන්න අපි දන්නේ ඒ විදිහට ඒ කාරණාව පිළිබඳව අපි අත්දැකීම් තියන්නේ තේ විදිහට එහෙනම් ඒක එහෙම තමයි වෙන්න ඕනේ මේ ප්‍රශ්න නිසා ගොඩාක් තැන්වල අපිට වැරදෙනවා අපි කලබල වෙනවා ආධ්‍යාත්මික අපි පසුබයිනවා ඒ අවස්ථාවේදී මොනවද කරන්න ඕනේ කියන එක නේද ඇහුවේ වහන්සේ ඒ අවස්ථාවේදී මොනවද කරන්න ඕනේ කියන එකට කලින් එක දෙයක් තියෙන ඒක දැනගන්න ඕනේ ඒක දැනගන්න ඕනේ එතකොට තමයි අර කරන දේ තේරෙන්නේ මූද පටන් ගන්නෙ කොතනින්ද මූද පටන් ගන්නෙ කොතනින්ද මූදු වෙරළේ සරල උත්තරයක් මූදු වෙරළ ගියාම වෙරළේ මූද පටන් ගන්නවා මහා මූදට වෙනකම් යනවනේ පටන් ගන්නවා මූද ඉවර වෙන්නේ එගොඩෙන්ද නෑ ඒ ඉටගත්ත වෙරළෙන්මයි මොකද කරන්න ඕනේ අනිත් පැත්තට ඇරුණා අර පැත්තේ ඉඳලා මූද මෙතන ඉවර වුණා මෙතන ඉඳලා ගොඩ බිම් පටන් ගන්නවා මූද ඉවර වුණා මූදේ කෙරවල එව්වද යා නෑ මූදේ දිගපළල මැන්නද යා නෑ මූද පිළිබඳව ගවේෂණය කළද නෑ බලාගෙන හිටපු දිශාව වෙනස් කරා දිශාව විතරයි වෙනස් කරේ කොයි පැත්තෙන්ද පටන් ගත්තේ කොතනින්ද ඉවර වෙන්නේ සතපුන් කීයක් යන්න තිබ මොකවත් එයට අදාළ නැහැ දැක්කා මූද වෙරළේ ඉඳලා මූද පටන් ගත්තා ඉවර වෙන්නේ කොතනින්ද අනිත් පැත්තට හැරුණා අනිත් පස්සට හැරුණාම ඉවරයි මූද ඇයි පිටිපස්සෙනේ මූද තියෙන ඉවරයි මූද මෙතන ඉඳලා ගොඩ බිම කොච්චර සරලද වත් පිළිවෙත් ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරේ වත් පිළිවෙත් ඔබ වහන්සේ කරනවා නෙමෙයි ඔබ වහන්සේගේ පාරමිතාව ඔබ වහන්සේ ලව්වලා වත් පිළිවෙත් කරවනවා ඔබ වහන්සේ යම්කිසි සත්‍යයකින් උපස්ථාන ලැබලා තිබුණොත් ඒක ඒකාන්ත වශයෙන්ම ඒ සත්‍යයට උපස්ථානෙ දෙන්න ඕනේ ඔබ වහන්සේ කරවනවද ඔබ වහන්සේගේ පාරමිතාව කරවනවද කරවනවා ආපස්සට ඇරුණා ඇරුණා මොකද ඉවරයි පොඩි දෙයක් මම මේක කරනවා මේක මේ විදිහට වෙන්නේ නැහැ ඒ විදිහට මාව කරවනවා පුද්ගලයේ සත්‍යයක් නැහනේ ඇයි අපි කරන්න යන්නේ වත්පිළිවෙත පාලනය කරන්නේ ඇයි ඒ වත්පිළිවෙත ඒ විදිහට වෙන්න ඕනේ කියලා හිතන්නේ ඇයි එහෙම වෙන්නේ නැත්නම් කම්පා වෙන්නේ ඇයි ඒ හැමතැනම අපි පුද්ගල සත්ත්ව ස්වභාවය අත්හැරලා නැහනේ අපි මේ සත්‍යය පරිස්සම් කරනවානේ මම කියන සංකල්පය මම නැවත නැවත අලුත් කරනවානේ නැති සත්‍යයක් මම නැවත නැවත ඒ නාම රූප වලින් උපදවනවානේ මේ දුර්වල කන් ටික තේරුම් ගන්න ඕනේ ඒ ටික නිවැරදි කරන්න ඕනේ කවුරු හරි වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ආශ්මතුන් මේක ටිකක් අතු ගාලා පිරිසිදු කරන්න මට හිතෙනවා මේව අතු ගැව්වට යන්නේ නැහැ මේවා හොඳට හතුලලා හොදන්න ඕනේ මේක වතුරෙන් කරන්න ඕන එකක් මේක කොස්සෙන් එහෙම උලංගෙන් කරන්න බෑ උලංග සම්බන්ධ එකක් නෙවෙයි මේක වතුර සම්බන්ධ එකක් මට එකක් වැටහිලා තියෙනවා මට එකක් වැටහිලා තියෙනවා ඇයි උනාසේ කොස්සෙන් එක කරන්න කිව්වේ එහෙනම් කොස්සෙන් වෙන්න තමයි ඒ සංස්කාර නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට කීකරු වෙලා නියතමානි වෙලා තමන්ගේ දැනුම අත්දැකීම තමන්ට හිතෙන දේවල් පැත්තකින් තියලා අර ක්‍රියාවලිය යෙදෙනවා. මං වෙනුවෙන් නෙමෙයි උන්වහන්සේ වෙනුවෙන්. එක දෙයක් හොඳට මතක තියාගන්න එපා. නිතර නිතර මතක් කරගන්න එක දෙයක්.
ජීවිතේ වටිනාම දෙයක්. මගේ ගුරුවරු මට පුංචි කාලේ කියලා දීපු එක. මේ ලෝකේ හැම ක්‍රියාවලියක් තුළම විශ්වය තමන්ව නිවැරදි කරනවා. මුරණ්ඩු වෙන්න එපා, කීකරු වෙන්න. එච්චරයි අවවාදේ. ලියලා තියාගන්න. හැම ක්‍රියාවලියක් තුළින්ම විශ්වය මාව නිවැරදි කරනවා. කීකරු වෙන්න. මුරණ්ඩු වෙන්න එපා. මුරණ්ඩු වුණොත් මට ඕන දේ මං කරනවා. විශ්වයෙන් ඕන දේ මට කෙරෙන්නේ නැහැ. මං අකීකරු පුත්‍රයෙක්. යම් කිසි භික්ෂුව ආයස්මත් මෙතනට ආයෙන්නේ නියෝග පිළිපදින ಗುಣධර්මයේ මාතුල වඩවනවා. අවවාද පිළිගන්න ඒ දක්ෂකම මාතුල ඇති කරනවා. විනයානුකූලව ජීවත් වෙන්න මට උපදේශයක් ලැබෙනවා. එහෙනම් මේ විශ්වය ඒක උන්වහන්සේ කතා කළා නෙමෙයි, විශ්ව හඬ. විශ්ව හඬ විශ්වය ඔබ වහන්සේ වෙනුවෙන් දීපු අවවාදේ, විශ්ව අවවාදයක් ඒක. එහෙනම් අරුණාංශේ බැන්නේ විශ්ව තරවටුව. හැමෝම මම සාමනෙර නිසා මගේ වැඩ ගන්නවනේ. විශ්වය ඔබ වහන්සේව පුහුණු කරනවා. අනිත් පැත්ත දරුණ අරුණ ගමු මෝදේ ඉවරයි. මෝදේ ඉවරයි. පොළොව පටන් ගත්තා. පොළොව පටන් ගන්න නම් මෝදේ ඉවර වෙන්න ඕනේ. එහෙනම් මෝදේ ඉවරයි. කොතනින්ද මෝදේ ඉවර වෙන්නේ? අනිත් පැත්තට යන පොළොව ඉවරයි. පොළොව ඉවරයි. මෝදේ පටන් ගන්න. මේකින් පටන් ගන්න. අර අඩි ගානක තියෙන ටේප් එකක් අරගෙන මෝදේ රෙජිපෝ මුඩ ඉඳගෙන පාවි පාවි පීන පීන මේක මනින්න ගියද නැහැ. දිසාවල් වලදී මොකවත් කළේ නැහැ. පොඩ්ඩක් අර දර්ශනීය වෙනස් කළා. දැක්ම වෙනස් කළා. මිත්‍යාව සම්මාවෙන් දැක්කා. මේ ලෝකේ හැම සත්වෙක්ම මහ පොළවේ වැලි කැට වලට වඩා ඉපදුනා නම් හැම කෙනාටම හැම දෙයක් පිළිබඳව මොනවාරි දැනුමක් තියෙනවනේ. එහෙනම් එයා උත්සාහ කරන්නේ ඒ දැනුමට සාපේක්ෂව, ඒ අත්දැකීම් වලට සාපේක්ෂව, එයාගේ කැමැත්තට සාපේක්ෂව ඒක කරන්න. ඒ නිසා විශ්වය අපිව නිවැරදි කරන්න හදනවා. අපිව නිදහස් කරන්න හදනවා. අපේ තියෙන අකීකරුකම නිසා, මුරණ්ඩුකම නිසා අපි තාම භවයේ යනවා. අපි තාම භවයේ යනවා. අර වාක්‍ය හොඳට මතක තියාගන්න. නිතර නිතර මතක් කරන්න. හැම වචනයක් තුළින්ම, හැම නාමයක් රූපයක් තුළම, හැම අවවාදයක් තුළම, හැම වත්පිළිවෙතක් තුළම, හැම ක්‍රියාවලියක් තුළම මේ මා විශ්ව පද්ධතියෙම මං වෙනුවේ මාව නිවැරදි කරන්න උත්සාහ කරනවා. මට දින මොකද්ද මේකට කීකරු වෙන්න? වඩින්න වඩිනවා. ඔබ වහන්සේ කුටියට නැවත වඩින්න, නැවත වඩිනවා. මෙතන වැඩ ඉන්න, මෙතන වැඩ ඉන්නවා. මට තියෙන්නේ ඒ විශ්ව හඬට පුද්ගල සත්‍යයෙන් බලන්න, විශ්ව හඬට කීකරු වෙන එක, විශ්ව දර්ශනයට කීකරු වෙන එක, විශ්ව ක්‍රියාදාමයට කීකරු වෙන එක. රාත්‍රීම ඒ වගකීම විශ්වයේ දරයි. විශ්වයේ දරයි. රාත් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා ඇහුවොත් ඒකට උත්තරයක් නැහැ. ඒක රාත් වෙන්න කරන එකක් නේ. රාත් වෙන්න කරන එක. ඒකට උත්තරයක් නැහැ. කෙලස් නිරෝධ කරන්න මොනවද කරන්න ඕනේ කිව්වොත් ඒකට උත්තරයක් තියෙනවා. රාත් කියලා කියන්නේ පරිපූර්ණයි, ඉවරයි, නිමා වෙච්ච එකක්. මැටි හනලා පුච්චලා ගත්ත වළඳක් වාගේ. ඒ වළඳ අරන් කියනවා මේ මේකේ ආල් සේරු වයින් උයන්න පුළුවන්. තව පොඩ්ඩක් මේක ඇදලා තව මැටි ටිකක් දාලා ආල් සේරු එකමාරකට ලොකු බෑ. කඩන්න පුතරයි පුළුවන්, හදන්න බෑ. පුච්චලා ඉවරයි. රාත් කියලා කියන්නේ ඉවරයි. ඒ ඉවර වෙච්ච එකට මොනවද කරන්න ඕනේ? කරන්න මොකවත් බෑ. කෙලස් දුරු කරන්න ගොඩාක් දේවල් කරන්න තියෙනවා. කෙලස් දුරු වුණාම රාත් කියන කෙනවා. එහෙනම් රාත් කියන එකට මුකුත් කරන්න බෑ. ඒක රාත්. රාත් කියන එකට කරන්න දෙයක් නෑ. හැබැයි රාත් නොවෙන්න තියෙන දේවල් වලට කරන්න දේවල් තියෙනවා. මම මෙච්චර කාලේ රාත් නෑ, රාත් තුන් නෑ.
Ena raat novenda man karapu deval tika tino. Ekata kamatan tino. Anusasana tino. Avada tino. Siyalu keles nasunu. Siyalu asrava kamayan duru unu. Yathula raat bodhi matu venava. Api hemoma raat wenna monawada karanne? Raat wenna monawada kalayutte kiyala kalpana kala tino. Abai mage keles mechchara tino. Adu padu duru laka mechchara tino. Dawasata ekak kara yadena. Eka gana api kalpana karanne. Ara nimawa balaporottu wenawa. Ita kalin mati kapanna one, wathura danna one, paa ganna one. Mati hambaranna one. Padan karanna one. Ewa nawatha karattaro deudata danna one. Bohoma ivasimen yuktave ade hadanna one. Malak genina wage garangilla madapawunen welanna one. Daradala puchchanna one. Kochchara weda thiyenada. Hemoma kotipatiya wenna hadanawa. Kotipatiya wenna puluwa isala rupele age danaganna epaya. Mudala kiyanne mokadda kineka danaganna epaya. ගනුදෙනුවේ සමීකරණය තේරුම් ගන්න එපාය. පස්සේ කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඉස්සෙල්ලා රුපියල දැනගන්න එපාය. එළියට බහින්න බෑ දහස් ගණන් වියදම්. අර පිළිමස්මක් මොකවත්ම නැහැ. තියෙන දේවල් නැවත නැවත ගන්නවා. ගත්ත දේවල් නිකන් නාස්ති වෙන්න අරිනවා. විරාපත් වෙනවා. පරණ වෙනවා. අර පිළිමස්මක් නැහැ. පිළිවෙලක් නැහැ. සංවිධානාත්මක භාවයක් නැහැ. හැබැයි යාගේ අරමුණ කෝටිපතිය කෙන එක. කෝටිපතියෙක්ගේ ඉස්ලාම රුපියල ගැන දැනගන්න ඕනේ යා. තමන්ගේ කෙලෙස්, තමන්ගේ දුර්වලකම් අඩුපාඩු ඒවත් නොදන්න කෙනෙක් කොහොමද rahat වෙන්නේ? ස්වාමිනී rahat වෙන්න මට මානකම ලබා දෙන්න. rahat වෙන්න මානකම දෙනවා. දෙන්න පුළුවන්. එයාගේ අඩුපාඩුවත් එයාට තේරෙන්නේ නැත්තම්, ඒ අඩුපාඩුව එයාට තේරුම් ගන්න උවමනාවක් නැත්තම්, එයා rahat වෙන්නේ කොහොමද? ආයතන හයේ ක්‍රියාවලිය ඉසලා වටා ගන්න එපාය. ඇස් දකින්න රූප නිසා තමන්ගේ පිරීම තමන් තේරුම් ගන්න එපාය. තමන්ගේ කටේ වාචාලකම නිසා තමන්ගේ පිරීම තේරුම් ගන්න එපාය. මේ කයේ අසංවරකම නිසා කලබලය නිසා තමන්ගේ පිරීම තේරුම් ගන්න එපාය. චිත්ත වීතිවල වේගය ඒ ඇති වෙන සිටිවිලි ඒ නිසා හට ගන්න කෙලෙස් ඒකේ පිරීම තේරුම් ගන්න එපාය. ඒව තේරුම් ගන්න තොකොන්ද rahat වෙන්නේ.